මේ ආරංචිය ලැබිච්ච එක මම තමයි කෝපි කරේ දුවගෙන ආවේ. අර කයිතා. කයිතා? ආන්න මිනිහා ඉරෙන් පැල්ලා. මීට වසර ගණනකට පෙර ගෝපිකඩේදීද ඒ වරදට සිරගතව සිටින දහස්ව ගමට පැමිණෙන කයිතන් හාමිනේගෙන් පලිගන්නා බව පවසා ඇති බව ගම පුරාපචාරයේ වේ. හලාවත සිටින තම සහෝදරයාට යවන ලිපියක ප්‍රතිඵලයක් ලෙස හාමිනේගේ සහෝදරයාගේ පුතකු වන සරත් හාමිනේගේ ආරක්ෂාව සඳහා පැමිණේ. තමා මරා දමන බව කයිතන් පවසා ඇති හේයින් හාමිනේ එන ඕනෑම තත්ත්වයකට සූදානම් වේ. මේ අතර දිනක් කයිතන් කඩේට කඩා වදී. අද එතැන් සිට මගේ කොල්ලන ගැහුවා, බිම දාගෙන ගැහුවා නේද? මම බලන්න හිටියේ මාව ඉරේ යව්වා. ඒද අද මම පොඩි කාර ගහනවා. මගේ කොල්ලගේ අත කඩලා මේ එතනින් නැවෙනවාද කියලා. හරි, ප්‍රශ්නයක් තියෙනවා නම් මාත් එක්ක බේරගමු. මගේ පොඩි උන් එකට පලිලා උඩේ අවේදී උඩේ තාත්තා කඩාපු කඩේ බනිස් ඇයි උඹ කපන් බලන්නවා. මේ කරගය මල්ලිට එන්න කයිතන් ඇවිත්න්න. කයිතන් ඇවිත්න්න ප්‍රශ්න බේරගමු. මට ඔහෙලත් එක්කලා ප්‍රශ්නයක් නෑ. මට තියන්නේ අර චණ්ඩි ගෑනිත් එක්කලා ප්‍රශ්න තියන්නේ. අයියෝ, ඕක ප්‍රශ්නයක් නෙවේ. ඕක ප්‍රශ්නයක් නෑ. අයිතාං මං සුගතං කියන දයාලා පලයන්. අයියේ සුගතං වගේ නෙවේ කයිතං. හරි දැනුනේ. මොකද උනේ මෙතන? දැන් මොකද උනේ මෙතන? අර චණ්ඩි ගෑනේ. ඔව්. මගේ පොඩි එකාට ගැහුවා. කවුද චණ්ඩි කියන්නේ? බිම පෙරලගල ගැහුවා. මේ කඩේ අයිතිකාර ගානේ. ඔව්, හරියට උන් කියන්නේ. කොල්ලගේ අත ගැල්ලා තියෙන්නේ. පුතේ නැගිලා අත පෙන්නපන් මේ මාවල. නෑ නෑ නෑ, ඉතින් අත කොහොමත් මෙතනින් නැවෙනවා නේද? ගෑනෙනවා නේ. ආවාරියන් වාරියන්. එම්බ. එම්බ. හා? බයින්න කිව්වේ එළියට. හරි බයින්න කියන්නේ. හරිද බයි. අර චණ්ඩි ගෑනිට. නංගි, සරත් මල්ලි. අනේ සරත්, අනේ සරත් අයියේ. අනේ සරත් මල්ලි. අනේ මල්ලි. පුළුවන් නම් මට ජන්නික පෙන්නන්න කියන්න. මට මේ කයිතන් මල කලවද? හ්ම්. අල්ලගෙන ගියේ. සරත් ඔළුවෙන් ගලවන්න ඉස්සරහ බැලකන් එළියට. නංගු පිටින් බහපන්. ගහපිය. හරි, අපි බලමු. මොනවද බලන්නේ? අල්ලගෙන. මේ ඇදින තලෙල්. අයියෝ කයිතන්. එහෙම බුම් බුම් මහලක තන්දි එක්ක නාගිච්ච නාගිච්ච. ඔව්, වාපිය කට දෙන්න. ආ මොකක්ද කියලා නෑ. මේ මෙතන මිනි මැරු කරලා යන්නේ. අපි පැනලා ඕ තාස්සේ නෑ. වරෙන් පෙති පෙති කපනවා මිසක් මේ වගේ මොට්ට පිහ වලින් කපලා තලන්නේ නැහැ. හරිද? එහෙමද? හොඳයි.
මතක තියාගන්න ඉන්න මේ කයිතන් ආයෙන්නේ ඩබල් ත්‍රිබල් වෙලා හරි අනේ ඔව් මගේ පොඩි එකාගේ මූණ බලන්න මෙතන කිරිමෙල් වැඩක් කරන්න බැරි ඉන්න මම යනවා හරි අද එක හීනෙන් එලි වෙන්න තලයා තව හීන දෙක තුනක් අපි බලාගමු බලපන් උද යමු බෑපිය එළියට අමිනි නී අනේ මේ පුතා ආවේ නැත්තම් මේ මිනිහා හාමිනේව පිහින් එන්න මරලා දානවා ඒක තමයි හාමිනේ පොඩ්ඩක් ඉවසන්නකෝ හා උඹලා කියන්නේ මෙතෙන්ට ඇවිල්ලා තර්ජනය කරපුවාම මරනවා කියලා කටවහගෙන ඉන්නේ ඒවා කොහෙද මාත් එක්ක හා අනේ හාමිනේ ඉවසීමෙන් සැනසීම ලැබෙනවා අනේ හොඳ ඉවසීම අනේ මට දෙන්න බැරි වුණානේ අරුට දෙක හාමිනේ මහ පළවෙනිට ගම පුරාම සද්දේ සද්දේ ඇහිච්ච ගමන් තමයි මේ ආවේ ඇසිලින් නැන්දගේ හඬ මුළු ගමටම ඇහුණා මට ඇහුණා නම් මං අතපය කඩනවා වගේ බෝන්ති කඩනවා වගේ පත පත පතස් ගා අනේ නවත්ත ගනින් ඔබ මොනවද කරන්නේද මෙතන මේ රණ්ඩුව බලාගෙන හිටපු ඩිංගි මහත්තයා හැංගිලා වගේ පැනලා ගියා අම්මම ඔව් ඩිංගි මහත්තයලා ඔව් චී 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 මහ බලවෙනිට මේ පිරිමි කමට ලැජ්ජයි හාමිනේ මේ කොහට ගියේ හාමිනේ ඒව මේ වැඩක් නැක් දැන් ගියානේ මං අහන්නේ රණ්ඩු බේරන් දාපු අපිට සංග්‍රහයම මොකුත් නැද්ද වැඩි දෙයක් ඕන නැහැ කෙහෙල් ගෙඩියක් බණිත් ගෙඩියක් ලැබරි එකක් ඔය මොනවා හරි ලිංගිත්තක් තිබ්බ මැති නැද්ද බා ඔව් ඔව් ආමිනේ බලා කෑහෙල් කෑනම ඉවර කරනවද එකයි කෑවේ තාම එකක් කඩා ගන්නම් එච්චරයි මොකද දැන් අර හොයන්නත් එපයි බඩගින්න හොයන්නේ තව එකක් අපි යනවා ආමිනේ හම්බුනොත් අපි අරගෙන යනවා අනිවාර්යෙන්ම මොකද කරපු කැත වැඩේ මේ නෝ පිරිමිනේ ඩිංගි මහත්තයෝ පිරිමිනේ පිරිමි කමට ලැජ්ජා ඩිංගි මහත්තයෝ ඔය කරපු වැඩේ පිරිමි උනා ලැජ්ජා පිරිමි උනා ලැජ්ජා මිනිස්සු අර මිනිහා පිහිය ඇදලා අරගත්තම අනිනකොට අපිටත් වැදුන පාරක් දෙක එපයි ගන්නේ මේ මේ දැන් හාමිනේට මොනවද හාමිනේ දැන් එතනම සෙත්ත පෝච්චි ඇති ඒ කියන්නේ මැරිලා ඔව් අනේ අනේ වෙන්න බෑ වෙන්න බෑ වෙන්න බෑ එහෙම වෙන්න බෑ වෙන්න බෑ මැරිලා මේ මිනියෝ පිහියක් අතර ගන්න ඉඹින්නේ පිහිය ඇල්ලලා නෑ අනින්න අනින්න එන්න එන්නයි කියමුකෝ දැන් අපි මොකද කරන්නේ අපි මොකද මං කියන්නද යම් පොලිසි යම් පොලිසි පොලිසි ඔව් පොලිසි ආය හැරෙනවා බෑ 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 පොලිසි යන්න බෑ සුගා හත්වලා මේ මිනිහ මෙරුන් නඩුවකට සාක්ෂි දෙන්න ගියොත් මුළු අවුරුදු ගානක් ඉතින් අපිට යන්න වෙයි. මේ ওই මිනිහ මැරිච්ච මිනිසුන්ගේ නඩුව අහනවා නේද? හපෝයි මැරිච්ච මිනිහාගේ සොහොනේ ගසුත් ඇවිල්ලා ගෙඩිත් ඇවිල්ලා. අපිට බෑ. මට බෑ නේ. දැන් මොකද කරන්නේ? දැන් අපි යන් ගිරාම ඈ ගිරාම සේවක මහත්තයා. මේ ගිරාම සේවක මහත්තයා. ඕන කෙංගෙඩියක් කියලා යන්. මහත්තයා මහත්තයා මාත් එක්ක තරහ නැහැ නේද? මම මොකටද ඔයත් එක්ක තරහ වෙන්නේ? මහත්තයා එදා අපේ තාත්තගේ අතැඹරුව නේද? ඇයි? ඔය අහන්නේ මට ගහන්නද? අනේ නැහැ මහත්තයා. ඒත් මේ ගමේ වෙන කවුරුත් අපේ තාත්තත් එක්ක රණ්ඩුවට නැයන්නේ. මහත්තයා අපේ තාත්තට වඩා චණ්ඩියෙන් නේද? වාඩි වෙන්නකෝ. එදා අපේ තාත්තගේ අත කැඩුනා නම් අපරාදේ මට ආසයි මහත්තයවයි අපේ තාත්තවයි යාළු කරන්න. ඔයාට පිස්සුද මල්ලී? ඔයාලා තාත්තම නරක එක්කෙනෙක් නේ. එදා ඔයාලා තාත්තමගෙන් ගුටි කෑවේ අපේ නැන්දට පීයෙන් අනින්න අපු හින්දානේ. මං එක විනාඩියක් පරක්කු වුණා නම් එයා නැන්දට පීයෙන් අනිනවා. ඒ වුණා නම් අපිට හිටපු එකම නැන්දත් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා තාත්තා තව පාරක් හිරේ යනවා. මං ඔයා එක්කවත් ඔයාලා තාත්තු එක්කත් තරහ නෑ මල්ලි. ඒක එතනින් ඉවරයිනේ. මහත්තයා අපේ තාත්තට සමාව දෙනවද? සමාව දෙන්න සමාව ගන්න එන්න එපාය. ගමේ කාත් එක්ක හරි බැරිලුනේ නැත්තම් අපේ තාත්තා අපේ අම්මට තඩි බානවා. පව් අම්මා. මම තාත්තා මහත්තයා ගාවට එක්කන් එන්නම්කෝ. ආ කයිතංගොයෝ අන්න හරි අන්න හරි
මේ අවස්ථාව වෙනකන් තමයි මම මෙතන හිටියේ. මොන අවස්ථාවේ? ඔය හොන්න මිනිහා. ඔව්. මේ මුළු ගමේ හැමෝම මට කියන්නේ හොඳ මිනිහයයි කියලා. මේ ඔය ඇයි මාව අසරණ කරලා එයා පැලදි? කවදද? කොහොමද? ඈ? ඇයි චන්දිය වගේ දැඟලුවේ? බේරගෙන ඉන්න බෑ. එහෙම නම දෙකේද බේරගන්න ඉන්නේ. ඉතින් ඒ උනාර ඔය මොකද කරේ? මාව රණ්ණි ගෑණි ඉස්සරහ අසරණ කරලා පැලගියා. හරි? දැන් මොකද මට කියන්නේ? මං එතනින් ඒ ප්‍රශ්නේ ඉවර කරගන්න හිටියේ. ඔය හිටියනම් මෙලාර කෝපි කඩේ නෑ. හරි? මං දැන් මේ ප්‍රශ්නේ මෙතන ඉවර කරනවා. මේ කයිතමෝ ඕවා දෙන්න එපා හරියයි. දැන් මට ඈ මං අද ඔටුව නැති සුල්තාන් වගේ පිහිය නැති කයිතන්. මේ මිනිස්සු බිව්වන ගමන ගෙදර යනවා. මොකද මේ මගට දෙලා කරන්නේ? මෙහෙම මෙහෙම කරන්නේ කාටද? මේ ප්‍රශ්න අද විසඳන්න ඕන. විසඳන්න? ඔව්. ආ විසඳ බලන්න එන. මං කයිතන්. ආ ඕකනේ කියන්නේ මොකක් කරන්න බෑනේ මේ පොඩියෝ හිඳලා. හරිද? කවු මහත්තයා? ඩිංගි මහත්තයා? පස්සේ බලාගමු මේ පොඩිය ගා හිඳා ඉවසන්නේ. හරි? පස්සේ බලාගන්න පළං ඉදර. පුතා එකේර මාත තාතෝ එකේම. එකේර. ඩිංගි මහත්තයා බටා මොකද නැති මෙතන බල කරලෝ. එක එක ගැත්ත කරන්න වෙනවා දැන් මෙතන. යා. අනේ සරත් මල්ලි කයි මාජෝ? ආයි මාජෝ කයිද? මාජෝ මාජෝ ඒ මොකද මාතෝ? එදා මගේ අතින් වෙච්චි සියලුම වැරදි වලට සමාවෙන්න ඕන. සියලුම. මොකද අපි පොඩියා කියනවා මාත්‍ය හොඳ කෙනලු. සමාව ගන්නලු. ඉතින් බෑ මහත්තයෝ ගෙදර ඉන්න ඉතින් ආවා. හේටයි මටයි තව මොනවා කතා කරන්නද කවිතා? ඔහෙ ඉඳ තව මාත් මෙහෙ ඉන්නේ. නැත්තම් මටත් වැඩ රාජකාරී තියනවා එහෙ ගොඩක්. අනේ එහෙම කියන්නේ බෑ මාත්‍යෝ. මට සමාවෙන්න ඕන සේරම වැරදි වලට. සමාවෙන්න. ආ. කයිතං. ඔහේ හිඳ කී දෙනෙකුට නම් කරදරයිද බලනවා. එහෙන් අර දරුපවුල දුක් විඳිනවා. බීල ඇහිලා ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා. ගෙදර මිනිස්සයා නැත්තම් පාරේ ඉන්න මිනිස්සෙක් හරි අල්ලගෙන රණ්ඩු වෙනවා. මොනවද කයිතං ඔය වගේ නරක පුරුදු? මහත්මයෝ නරක ආශ්‍රය. නරක ආශ්‍රය තමයි. පොඩි කාලේ ඉස්කෝලේ ගියේ නෑ කට්ටි බැලනා. ඈ. එතකොට කැත්තේ උදැල්ලේ රස්සාව පුරුද්දක් නෑ. නෑ. පුරුද්ද තියෙනවද? කලිපු බෙරන්න, ගංජාව වණ්ඩ, බිලි වණ්ඩ, දලී වණ්ඩ ඕව. ඕ. ප්‍රශ්න. මං කියන්නද? කයිතන් යම් මාත් එක්ක හලාවත. ඒ මොකද? එහෙ ගිහිල්ලා අපේ තාත්තගේ කරෝල වාඩියේ කරෝල වේලමු. කරෝල වාඩියට කියාවු මිනිහා කයිතන්. මාව වේලන්නේ නැහැ. ඔහේව වේලන්නේ නැහැ. කරෝලයි වේලන්නේ. ආ එන අය. හැබැයි එහෙ ගිහිල්ලා හොරකම් බෑ, මැරකම් බෑ, චන්දිකම් බෑ. මාත් උපන්තේකට මේ කයිතන්ගේ හොරකම් කියන එක ගෑවිලා නැහැ. හැබැයි ඉතින් අර මරකන් චන්ඩිකන් නම් පොඩක් විතර දිනවා. ඒකත් ඉතින් බොනකන් විතරයි. බොනකන් විතරයි නේද? එහෙනම් කයිතන් ඒ ගිල බොණ්ඩත් බෑ. අනේ මහත්තයෝ මොන දඬුවම දුන්නත් ඒ දඬුවම නම් දෙන්න එපා. මට ඉඳලා හිටලා හරි පොඩි අඩියක් ගහන්න අවස්ථාවක් දෙන්න මේ.
ඒත් වෙනම කුතින්ද නෙවෙයි. එහෙම නැත්නම් මට මාවත් අමතක වෙලා ගමේ උන්ට කයිදමුත් අමතක වෙනවා ඒකයි. හරි හරි හරි. ඒක එහෙ ගිහිල්ලානේ. හැබැයි කයිත යන්න ඉස්සෙල්ලා තව වැඩක් තියනවා කරන්න. මොකද? අපේ නැන්දගෙන් සමාව නම් ගන්නම වෙනවා. ආපෝ මං ඒක කරලා දෙන්න මාතු. මං ඒක කරලා දෙන්න. අපේ බොරියගහින්ද? පුළුවන්නේ? ආපෝ කරලා දෙන්න. එහෙනම් ගන්න පඩිය ඔක්කොම සතියක් නෑර ගෙදෙට්ට වන්න ඕනේ. ඔහේගේ වියදම් මං ඔක්කොම බලා ගන්න. එහෙනම් මොන ඕකම උනා නතර කරන්න බැරි යන්නේ. හොඳයි හොඳයි හොඳයි. එහෙනම් පොඩ්ඩක් ඉන්නවා කොහොම? මං ඉන්න. කයිතං මාට මාට එදා දුන්නු කාසි බණන් වලින් අපේ පොඩි එවුන්ගේ ඉස්කෝලේ කලමන සේරම ගත්තා. හොඳයි හොඳයි හොඳයි. කවදාවත් නටු අපේ ගෑනි පිනොත් දුන්නව. එහෙනම් කයිතං පොරොන්දු වෙච්ච විදියටම හලාවත කියලා අලුත් ජීවිතයක් පටන් ගන්නවානේ. අම මාට මං කිව්වට කිව්වනේ කයිතං. හොඳයි හොඳයි. ආවනේ. මේ බුලත් අත දෙන්නේ ඔය අතර නෙමෙයි අනිත් අතට. ගෑණි දුන්නේ අරද මම එහෙම අරගෙන ආවා. මම ඉතින් ඔයස් කොන්නක ගෑණිද හොඳ නාන. ආවනේ. මගේ අටින් කටින් පිහියෙන් සිද්ධ වුණා වූ සියලුම වැරදි වලට නොදැන කළා වූද දැනගෙන කළා වූද ඒ වගේම මේ සංසාරෙ මෙතෙක් සිද්ධ වුණා වූද සියලුම වැරදි වලට සමාව දෙන්න ඕන. හොඳයි හොඳයි බුදු සරණයි කයිතං. එහෙනම් අපේ පුතත් එක ගිහිල්ලා එහේ හොඳින් රසාව කරගෙන ඉන්නකෝ. නෑ ආමිනේ. ඇයි කයිතං? අපේ ගෑණි ඇවිල්ලා කඩේ මොනවා හරි ණයට ඉල්ලුවොත් දෙන්න බෑ කියන්න එපා. මං ඇවිල්ලා ගන්න දෙනු සේරම බේරන්න. හරි හරි මං ඒ මිනිහට බරු දෙනවා. මේ ආමිනේ අනේ පොඩි එකාව තල්ලු කරන්න එපා. සර්පයෙකුට හරි ආදරයෙන් කරුණාවෙන් සැලකුවකින් කරදරයක් හිරියක් වෙන්නේ නැහැ කියලා කියනවනේ. අනුන්ගෙන් ගුටි ගන්න වෙන්නේ පොලිසිය ගන්න යන්න වෙන්නේ හිරගෙවල් වල තපින්ද වෙන්නේ කාගේවත් වැරද්දෙන්නේ නෙමෙයි තමුන්ගේම වැරද්දෙන් ඕන. මාට අයියා ගලකට හරි නිතරම වතුර එක්කෙනකොට ඒ ගලේ හැඩතලේ වෙනස් වෙනවා කියලා කතාවකුත් තියෙනවා. එනන් නැන්දේ මං ගිහිල්ලා එන්න. පොල් සරණයි මයි පුත්තේ. අම්මල වාතල මතක් කළා කියන්නකෝ. නැන්දත් පරිස්සමට ඉන්න ඕනේ. කුරුම්මාමේ මං ගිහිල්ලා එන්න. හොඳයි. දිරුවන් සරණයි. දිරුවන් සරණයි. මෙල්ල කරගත්ත එක ලොකුද? එනයි යංකයිතා.